එතුමා දැක්වන පස් සභාව ගැන දැන් ජනාධිපතිතුමා දෙමළ සංධානයක කතා කරනවා කතා කරනවා දෙතුන් පාරක් කතා කරා ඊට පස්සේ ඉවරලා සේට වෙන්න කියලා කතා කරලා ඒ සියල්ලම දැම මම නෙමේ මේ තීරණාත්මක සාධකේ පාර්ලිමේන්තු ඔබතුමාට පාර්ලිමේන්තු කීට ඕන දෙයක් කරගන්න කියලා දැන් අන්තිමට දැන් දෙමළ සංධානයේ සහය ගන්න නම් ඕනම පක්ෂයකට වෙනව නේද උන්ට මේ මේ බල සමව දෙනවා කියන්න මේ 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 බලතල දෙනවා කියන්න වෙනව නේද එහෙම මේ මේ මෙතන මැතිවරණ ඉලක්ක කරගෙන දැන් අමිරතලිංගම්ගේ ඉඳලා පොන්නම්බලම්ගේ ඉඳලා මේ පටන් ගත්තේ තනිකරම ඒ ඒ ප්‍රදේශවල ජාතිවාදයේ වර්ගවාදයේ කුලවාදයේ ආගම්වාදයේ මේවා වපුරලානේ අපි දැක්කනේ පහුගිය ආණ්ඩුවත් ගත්තේ ජාතිවාදයෙන්නේ ඈ වඳකොත්තු වඳ බ්‍රෙසියර් ඕවා ඉස්සරහට දාගෙන නේද අර ලෙනින් කියලා තියෙනවා ජාතික සමගිය ඇති කරේ මම ඉස්සරලම කතා කරේ කාන්තාවන්ට කියලා. හොඳට බලන්න අපේ රටේ කාන්තාවන්ට කතා නොකර කවදාවත් රටේ ජාතික සමගියක් ඇති කරන්න බෑ. පඬිත කතා වලින් වැඩක් නැහැ. අපි දැක්කනේ මේ කාන්තාවෝනේ කියන්න පටන් ගත්තේ අපට ඉන්න රටක් ඕනේ පක්ෂ වැඩක් නැහැ කියලා ගෝඨාභයට ඡන්දේ දුන්නේ. හොඳට හොඳට හොයලා බලන්න. කාන්තාවෝ දුන්නේ. ඒක නිසා පළමුවෙනි එක තමයි කාන්තාවන්ට කතා කරන්න ඕනේ. ලෙනින් කියලා තියෙනවා මම කාන්තාවන්ට කතා කරපු නිසා තමයි මට පුළුවන්කම ලැබුණේ රුසියාවේ ජාතික සමගිය ඇති කරන්න. ඒක නිසා කාන්තාවන්ට කතා කරන්න. මොකද බෞද්ධ සිංහල බෞද්ධ කාන්තාව ඇයට ආමන්ත්‍රණය නොකර කිසි දවසක අපේ රටේ ජාතික සමගිය හදන්න බෑ. මතක තියාගන්න. තේරෙනවද? කුසිය කට ඇරියොත් කාන්තාව කට ඇරියොත් මේ මේ මේක කොතෙන්ට යනවද දන්නේ නෑ. ඒක තමයි ඇත්ත කතාව. ඒක නිසා රටේ අපි සමගි ජන බලවේගයත් කාන්තාවන්ට කතා කරන්න ඕන කාන්තාවට කටාරිමේ පිළපාලියන්නේ පිකටින් කරන්න විතරක් නෙමෙයි තේනද අඩුවානේ දැන් මේ කාන්තාවන්ට තියෙන ප්‍රශ්න වලට සුරකුමු දියණිය කියලා හරි වැඩපිළිවෙලක් හදන්න ඕනේ කාන්තාවන් බැරි නම් පිරිමි හරි එකතු වෙලා කාන්තාව කරන්නේ නැත්තම් නේද එහෙම මේ මේ රටේ මේ කාන්තාවට කතා නොකර කාන්තාව දැනුවත් නොකර ගෘහණිය දැනුවත් නොකර කවදාවත් බලය ලබා ගන්න බෑ බලය ලබා ගන්න නම් ඒ දේ විය යුතුයි කළ යුතුයි මට මම දන්න දේශපාලන ඉකෙන් පොලිස් බලතල වෙන්නම් බලතල කාන්තාවන්ට දෙන්න නෙමෙයි මේ නෑ 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 මේ 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 රටේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වෙලානේ තියෙන්නේ ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනේ තියෙන්නේ ඒක ක්‍රියාත්මක නොකරන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ මේකට විරුද්ධ වෙන්නේ සිංහල බෞද්ධ කාන්තාවනේ රටේ බහුතරය කාන්තාවනේ මේක තේරුම් ගන්න හොඳට මොකද්ද කියලා තේරෙනාද මේක ඡන්දෙට යනකොට ආගම්වාදය දැන් මං අහන්නේ පන්සලට වැඩි යන්නේ පිරිමිද ගෑනුද කියන්නකෝ යාමට කියන්න මට උත්තරේ දෙන්න ඒක තමයි කියන්නේ තේරෙනාද උපාසකම්මල තමයි වැඩි ඉන්නේ බුද්ධාගම ආරක්ෂා වෙලා තියෙන්නේ කාන්තාව නිසා එතකොට ඒ අය ගැන දැනුවත් කිරීමක් ඒ අය දැනුවත් කිරීමක් එයන්ට ආමන්ත්‍රණය කිරීමක් මේ ජාතිවාදී ප්‍රශ්නේ ස්වභාවය බලය බෙදෙනවා කියන එක මොකද්ද තේරෙනාද මේ රටේ තියෙන රාජ්‍ය නෝන සංවිධාන සහ කාන්තා සංවිධාන එකතු වෙලා සාමූහික ප්‍රයත්නයක් ගන්න ඕනේ ඒකට දේශපාලන පක්ෂ උදව් කරන්න ඕනේ මම දකින්න දේ බලන්න පුළුවන් ඕන්න නෑ ගොඩක් ඉන්න ඔයා කියන්නේ ඔයා අපි එක වැරදි මට එන දුරකතන ඇමතුම් වලින් 80%ක්ම ඉන්නේ කාන්තාවන්ගේ. ඔව් මම දින්නේ හැමදාම මගේ රැස්වීම වල වැඩිපුර හිටියේ කාන්තාව. මොකද මේ අම්මා ආවහම අම්මගේ ආරක්ෂාවට පුතා එනවා. තේරෙනාද? හරිද? එතකොට තරුණ ළමයි ආවම ඊට පස්සේ පිරිමි ළමයි එනවා ඒගොල්ලන්ට ආදරය කරන අය එනවා නේද එයා බලා ගන්න සහෝදරයා එනවා එහම කාන්තාව නැතුව කවදාවත් දේශපාලන ජයග්‍රහණයක් කරන්න බෑ මොනම පක්ෂයකටවත් කාන්තාව තමයි අවශ්‍ය කාන්තාව තමයි පෙරමුණේ රැස්වීමක කාන්තාව වැඩි නම් ෂුවර් ඒ පැත්තේ ඡන්ද වැඩි ඒක තමයි ඇත්ත කතාව කාන්තාව වඩු නම් නිකන් බොරුවක්නේ මිනිස්සු පිරිමි එන්නේ කාන්තාව එන්නේ බොක්කෙම්ම එන්නේ පිරිමි එන්නේ එහෙමනේ බත් පැකට් එකට එනවා අඩට එනවා එහෙමනේ ඇත්ත කතාව වාද ලාභ ප්‍රයෝජන වලට එනවා කාලට එනවා එහෙමනේ ඇත්ත කතාව මේක එහෙම නෙමෙයි කාන්තාව එනවා කියන්නේ ඒ දේශපාලන ව්‍යාපාරේ ඒ පක්ෂේ අනිවාර්යයෙන්ම දිනනවා